අයිබවන් හරිත හරියටම ගෙනෙන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කුරුණෑගල රෝහලේදී වඳසත්කම් සිදු කළ බවට සැකකිරෙන මව්පුරුන් පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් අද. තවත් සැකකටයුතු වෛද්‍යවරයක් පිළිබඳව ඕමල්පේ සෝපිත හිමියන්ගෙන් හෙළිදරව්වක්. මාධ්‍ය දේශපාලනීකරණය කිරීම නතර කළ යුතුයි ජනතා විමුක්ති පෙරමුණ කියයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල මවරුන් 4000ක් සූක්ෂම ලෙස වන්දිකරණයට ලක්කිරීමේ සිදුවීමට අදාළව අදත් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත පැමිණිලි රාශියක්ම ලැබී තිබෙනවා. චෝදනා කීපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව තවත් කාන්තාවන් කිහිප දෙනෙකු රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කර තිබෙනවා. මීට පෙරද කාන්තාවන් කිහිප දෙනෙකුම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කර තිබූ අතර ඒ අනුව ඔවුන් සියලු දෙනාගින්ම ප්‍රකාශ ලබාගෙන ඇති බවයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කළේ. සැක සහිත ආකාරයට වත්කම් ඉපීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිකු සියබ්දීන් මොහමඩ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේ. ඒ ඔහුගේ කුරුණෑගල නුවර පාර පිහිටි නිවසේදී. පසුව මොහු වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දෙනු ලැබුවා. 42 වනදී මොහු වසර 13කට අධික කාලයක් රෝහල් තුනක ප්‍රසව සහ නාරි වෛද්‍ය ඒකකයට අනුයුක්තව සේවය කර තිබෙනවා. සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4000ක් වඳභාවයට පත්කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර එම වාර්තාවලින් පසුවයි මොහු සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුණේ. කෙසේ වෙතත් අදාළ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද විශ්මය දනවන ලෙස ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඒ දොස්තර මහත්තයා 7000ක්ම මේ සීසරින් සැත්කම් කරලා තියෙනවලු. මම දන්නේ එයාගේ සේවා කාලය කොච්චරද කියලා. ඒ 7000න් 4000ක්ම මේ වඳ කිරීමට භාජනය කරලා තිබෙනවලු. මේ කාරණේ සත්‍යාසත්‍ය පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ සොයමින් ඉන්නවා. අපිට මේ වෙනතුරු නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා වෙලා නැහැ. අපි මාධ්‍ය වාර්තාවක් විතරයි දකින්නේ. ඒ නිසා අපි වෛද්‍ය ආචාර ධර්ම වලට එකඟවත් නැහැ. මේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා නම් මේ 7000ක කතාවක් ඇත්තටම අපි දැක්කට පස්සේ මම විතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසයි. මේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලදී අනවසරයෙන් වඳභාවයට පත්කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපි ඉල්ලා සිටිනවා එවැනි පැමිණිලි තිබෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට. මේ අතර චෝදනා එල්ල වී ඇති වෛද්‍යවරයා සම්බන්ධයෙන් රෝහල් පරිපාලන අධිකාරියෙන්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කුරුණෑගල මහරෝහලේ මව්වරුන් වන්දියකරණයට ලක් කළ බව කියන වෛද්‍යවරයා කුමන හෝ සංවිධානයක නියමයකට මෙම සැත්කම සිදු කළ බවට සැක මතුවන බව පූජ්‍ය ඔමල්පේ සෝභිත හිමියන් පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. සිසේරියන් සැත්කම කිරීමේ මුවාවෙන් මව්වරුන් වඳභාවයට පත් කළ කාරණය නීති විරෝධී වෛද්‍ය ආචාර ධර්මවලට පටහැනි. කුමක් හෝ සංවිධානයක නියෝජිතවරයෙක් හැටියට කුමක් හෝ සංවිධානයක නියමයටයි මේ ලැබුණු කප්පම් මුදල තමයි මේ එකතු වෙලා තියෙන වත්කම් සමූහය කියන එක සැකයකින් තොරව හිතා ගන්න පුළුවන්. මීට කලින් මහනුවර මහරෝහලේ මව්වරුන් බලහත්කාරයෙන් වඳභාවයට පත් කරන මුස්ලිම් වෛද්‍යවරියක් ගැන අපි වාර්තා කළා 2015 අවුරුදු. ඒ වෛද්‍යවරයට කිසිදු නීතිමය පියවරක් ගත්තේ නැහැ. සතකුප්ප ටොන් 2000 රේගුවේදී අත්අඩංගුවට ගැන මේ ගැන නීතිමය පියවරක් ගැන රටට දැනගන්න ලැබුණේ නැහැ. සතකුප්ප කියන්නේ කුළුබඩු වලට කවලම් කරලා දුන්නාම මද සරු බව ඇති වෙනවා කියන බව තමයි ආයුර්වේද වෛද්‍ය නියමය. වැරදිකරුවන් වශයෙන් අද එළිදරව් වෙන මේ හැමදෙනාම දේශපාලන පක්ෂවල නියෝජිතව හැටියට ජනනායකත්වයේ සඳහා ඉදිරිපත් වෙච්ච ඇත්තෝ. පවත්නා රජයේ මෙති ඇමතිවරුන්ගේ පෞද්ගලික සම්බන්ධය, දේශපාලන සම්බන්ධය මේ පරීක්ෂණවලට බාධාවක් වෙලා තියෙනවා කියන බව අපට ඉතාමත් පැහැදිලි වෙන සත්‍යයක්. ආරක්ෂක අංශවලට පූර්ණ බලය ලබා දී සිය කටයුතු නිසි ආකාරව ඉටු කර ගැනීමට ඉඩ ලබා දුන් නිසා කෙටි කාලයකින් ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමට හැකි වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. ගලිගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ මේ සිදුවෙච්ච සිදුවීම් වලින් පසුව සාර්ථකව වැටලීම් කරපු නිසා ත්‍රිවිධ හමුදාවයි පොලිසියටයි පූර්ණ බලය දීලා යාලට මේ මෙහෙයුම් ටික කරන්න ඉඩ දීපු නිසා සති දෙකක් ඇතුළ මේ ත්‍රස්තවාදී කල්ලිය සම්පූර්ණයෙන්ම විනාශ කරලා ඒ අත්අඩංගුවට ගන්න ඕනේ අල්ල ගන්නයි කලමනාකරණය කරන්නයි අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේකේ සති දෙකක් යනකොට හරි පාලනයක් ඇති වුණා. මේ ත්‍රස්තවාදීන් මුස්ලිම් ප්‍රජාවට අයිති අය කියලා හඳුනාගත්තා. මම මුස්ලිම්වරේ. ඉස්ලාම් ධර්මය පිළිපදින්නේ. නමුත් මම ශ්‍රී ලාංකිකයෙක්. මගේ ඇඟේ තියෙන සිංහලනේ. ඔය ත්‍රස්තවාදී මම පිළිපදින ධර්මයට අයිති අය නෙවෙයි. ඉස්ලාම් ධර්මයට අයිති අයක් නෙවෙයි. ත්‍රස්තවාදීන්ට ජාතියක් නැහැ, ආගමක් නැහැ, කුලයක් නැහැ. ප්‍රධාන ධාරාව නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාව මේන් පසුව හමුදාවට උපරිම සහයෝගය දුන්න වැටලිම්බලට ඒ ශක්තිය ලබා දෙන්න. වහාම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානහක්කර මහතා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර සිටිනවා. අපි වහාම වගකීමෙන් ඉල්ලනවා ආරක්ෂක ඇමතිවරයාගෙන්, පොලිසිය භාර ඇමතිවරයාගෙන් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරලා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න විතරක් නෙමෙයි එල්ලුම් ගහට හරි ගෙනියන්න. ඒකට ඕන කරන සහයෝගය පාර්ලිමේන්තුව ඇතුළෙන් දෙන්න අපි සූදානම්. අපි හොරු රකින්න සූදානම් නැහැ. අපි ත්‍රස්තවාදීන් රකින්න සූදානම් නැහැ. පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් වලට අපි සූදානම් නැහැ. මේ වෙලාවේ පක්ෂ දේශපාලනේ පැත්තකට දාන්න ඕනේ. මේ වෙලාවේ රට ගැන හිතන්න ඕනේ. ව්‍යවස්ථාවෙන් සිංහල බෞද්ධයින්ගේ අවශ්‍යතාවය මත බෞද්ධාගම ප්‍රමුඛතාවයලා සැලකෙන රටක්. මේ කවුරුවත් කිව්වට ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක ව්‍යවස්ථාවෙන් තියෙනවා. අලුතෙන් හදන්න හදන ව්‍යවස්ථාවටත් සියලුම පක්ෂ සියලුම ජාතීන් බුද්ධාගම ප්‍රමුඛස්ථානයලා සැලකනු ලැබේ. අනෙකුත් ආගම් වලට නිසි ගෞරවය ලබා දෙනු ලැබේ කියන එක තීන්දු කළ ඉවරයි. කාගේවත් ප්‍රකාශ අදාළ නැහැ. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තවමත් නීති හමුවේ වැරදිකරුවෙක් ලෙස ඔප්පු වී නොමැති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගන්නෝරුව ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. විරුද්ධ පක්ෂයේ බලන්නේ විවිධ දේවල් කරලා රජයේ අස්ථාවර කරන්න, ඒ වගේම රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා මේ ආණ්ඩුවත් එක්ක ක්‍රියාකරන එක නවත්තන්න එතුමා සහ එතුමගේ කණ්ඩායම. මම කියන්නේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ ඇමතිතුමා, හිටපු ඇමතිතුමාටත්, ඒ වගේම මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාටත්, ඔය පසුපෙළ මන්ත්‍රීවරු විමල් වීරවංශලා කියන කතාවම ඇවිල්ලා කියන්න, අපි ආපහු අපේ ආණ්ඩුවකට රිෂාඩ් බදියුදීන් සහ එයාගේ කණ්ඩායමේ කිසි කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒ කණ්ඩායම අපින් අයින් ඉදන්. අපි ආණ්ඩුව හදනකොට මේ අය මුස්ලිම් ප්‍රජාවේ කවුරුවත් සම්බන්ධ කරගන්නේ නැහැ කියලා රටට එනන් ඇවිල්ලා පැහැදිලි ප්‍රකාශයක් කරන්න ඕන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ඒ සියලු කණ්ඩායම් වල ඇදිච්ච පක්ෂයක්. ඉතින් ඒක නිසා අපි වැරදිකාරයෙක් කියලා නීතියේ ඔප්පු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගත්ත හැකියි. හැබැයි තාම එතුමා නීතියෙන් වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙලා නැහැ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ කටයුතු සාධාරණව සිදු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. අපි විශේෂක කාරක සභාව තුළ විපක්ෂයේ කියනවා වගේ විශාක්පතිතුමා අමාත්‍යතුමා පිරිසුදු කරලා එතුමා නිවැරදි කියන කාරණේ පෙන්වා දීලා කටයුතු කරන්න උත්සාහ කරනවා. අපිත් ඒකට විරුද්ධයි. එහෙම නොවි එක සර්ව සාධාරණම මාධ්‍ය තුළ පැහැදිලිවම අපට විදා දක්වන්නට ඕනි. අපි මොකද මේ පිළිබඳව දැඩි තීන්දුව තීන ගන්න ඉන්න මන්ත්‍රීවරයෙට ආණ්ඩුව නියෝජනය කරන. අපි මේ වෙලාවේ පක්ෂයේද ආණ්ඩුවද කියන කාරණේ නෙමෙයි රට ගැන හිතලා තීන්දුවක් ගන්න ඕනේ. ඒ වගේම හිතන්නේ විපක්ෂයේ ක්‍රියාකාරී මේකට සහභාගී වෙන ඔබ ගෙනලා තියෙන මේ විශ්වාසභංගයේ ඔබ වෙනුවෙන් අපිට සහයෝගය දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ පැහැදිලිවම මේ විශේෂ කාරක සභාව තුළ ඒ කරුණු කාරණා සියල්ල දෙන්න අපිට පුළුවන්. ඒවලට අත් එකම නෙවෙයි අත් දෙකම ඔස්සලා ඊපක්ෂයේ ගේන විශ්වාසභංගයට සහයෝගය දෙන්න. මාධ්‍ය දේශපාලනීකරණය නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නිත්ති මහතා පවසනවා. මාතර නූපේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. දේශපාලකයෝ අද දේශපාලනය කරන්නේ බොරොද්දියේ මාළු බානෙක. අතර මේ කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ප්‍රතිපත්ති කියලා, වැඩපිළිවෙල කියලා, සලස්ම කියලා, රට හදන හැටි කියලා, රටේ ආර්ථිකය හදන හැටි කියලා ඉස්සරහට එන්න බැරි අය. එහෙම කියන්න දෙයක් නැති අය පහසු පාරක් හොයනවා ජාතිවාදී ආගම පාවිච්චි කරලා මිනිස්සු බිලිබා ගන්න. මිනිස්සු බිලිබා ගන්න කලින් දැන් මේ දේශපාලනය බිලිබා ගන්න හදනවා පාර්ලිමේන්තු. ඒකට දැන් ජාතිවාදය ගෙනලා තියෙනවා. මොකද පාර්ලිමේන්තු ඇතුළෙන් දෙන හඬ තමයි ජාතිවාදී වෙයල්ලා ගහගනින්න කියලා එළියට. ඒක තමයි මාකට් එක මේ දවස්වල.
හරි භයානකයි. මතවාද කියන ඒවා ආයුධවලට වඩා භයානකයි. අද මාධ්‍ය දේශපාලනය කරමින් ඉන්නවා. දේශපාලනය කරන මාධ්‍ය පත් වෙලා තියෙනවා. අපිට මේ මහතුරුන්ගෙන් ඉල්ලන දේ කරුණා කළා. ඔබේ මාධ්‍ය ආයතනවල නමින් හරි ගමන් නැහැ පක්ෂයක් හදාගන්න. එතකොට ඔබට කැමති පිරිසක් ඒකේ ඉඳී ඡන්දදායකයෝ හැටියට. පාක්ෂිකයෝ හිතවත්තු හැටියට. මාධ්‍ය අකුරු වලින් වචන වලින් මිනි මරන්න එපා. ජාතික ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ කාර්යභාරය මිස විපක්ෂයේ කාර්යභාරය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්. ජාතික ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ කාර්යභාරය විපක්ෂ කාර්යභාරයක් නෙවෙයි. හැබැයි විපක්ෂයේ විදිහට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමන් තමන්ගේ රාජකාරියෙන් එහාට ගිහිල්ලා ආණ්ඩුවට සහයෝගය දීලා එල්ටීඩී ත්‍රස්තවාදීක අවුරුදු 30ක් අපි යුද්ධ කරා. රනිල් වික්‍රමසිංහ මහත්තයා විපක්ෂයේ හිටියා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ සඳහා සහයෝගය දුන්නද? නැත්නම් එදා හිටපු විපක්ෂයේ විදිහට එක්සත් ජාතික පක්ෂේ ප්‍රකාශන අපිට මතකයිනේ. අද වෙනකන් ආණ්ඩුව අපොහසත් වෙලා තියෙනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක හඬකින් මිලටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කතා කරන්නේ. ඉතින් ඔවුන් දෙන්න බෙදිලා ඔවුන් දෙන මරා ගන්නකොට ජාතික ආරක්ෂාව විනාශ වෙනකොට අද විපක්ෂ රැංගිල දික්කනවා. ඉතින් දැන් මේ දෙන්න දේශපාලන කාරණාවලදී එකතු වෙන්න බැරි නම් පෞද්ගලික කාරණාවක් නිසා එකතු වෙන්න බැරි නම් අඩු ගානේ රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව එකට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න බලන එක තමයි වෙන්න ඕනේ. අපි අද වෙනකන් ඒක වෙන්නේ නැහැ. පුරුද්දර වගේ විපක්ෂයට වයින්න. ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නිසකින්ම ජයග්‍රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. එක්සත් ජාතිපක්ෂයේ රාජ්‍ය නායකයෝ ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ නැවත එක්සත් ජාතිපක්ෂයේ ජනාධිපතිවරයෙක් බිවෙන්නේ ඔරිජිනල් යුඑම්පී කාර්යය විතරයි කියන එකත් ඔබ පණිවිඩයෙන් දෙන්න ඕනේ කියලා කියලා දෙන්න. බය නැතුව ඒකේ විදියට වෙනවා. නැවත මේක රාජපක්ෂලට යන්න දෙන්නේ නැහැ. ගරු රනිල් වික්‍රමසිංහ ආදරණීය නායකයාගේ හයි එකතු වෙච්ච දැවැන්ත දේශපාලන ව්‍යාපාරිකින් තමයි අපි මේ ජනාධිපතිවරණ ආරම්භ කරන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා නැවත ප්‍රාදේශ සභා ඩිකේ මේ දඟලන මාතෘණු උත්තරයක් දීලා සියලුම ප්‍රාදේශ සභාවල් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශ සභා විදියට ඉදිරියේදී පත් කරගන්න අවශ්‍ය කටයුතු කරනවා. නමුත් එක දෙයක් මම කියනවා, රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයා මේ පහුගිය දිනවල වෙච්ච ත්‍රස්තිකයා දාමියට එක අංශු මාත්‍යයක සම්බන්ධතාවයක් තිබුණොත් මිත්‍රවරුනි, අනිත් මන්ත්‍රීවරු නිකන් ඉන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු 38 දෙනාම එක්සත් ජාතික පක්ෂයෙන් පැත්තෙන් වාඩි වෙන්න සූදානම්. ඒ විශ්වාසය තියාගන්න. ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීමේ වගකීම මුස්ලිම් ජනතාව සතු වගකීමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා. අහිංසක මුස්ලිම් ජාතිකයෝ ඉන්නවා, අපි ඒක දන්නවා. අපි කවදාවත් නෑ කියන්නේ. මුස්ලිම් ජාතිකයින්ට පරම වගකීමක් තියෙනවා. මොකද්ද ඒ වගකීම? ඒගොල්ලෝ තමයි කොහොම හරි ඔය ත්‍රස්තවාදයට සම්බන්ධයව අල්ලලා දෙන්නු. ඒගොල්ලන්ට අල්ලන්න බැරි නම් ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන අයව, ත්‍රස්තවාදයේ වපුරන අයව, රට විනාශ කරන්න හදන අයව ඒගොල්ලන්ට බැරි නම් අනිත් අයට කොහොමවත් බෑ. මේ ආණ්ඩුවට මොන දේ කරත් අන්තිමට ඒකාබද්ධ විපක්ෂයට තමයි දෝෂාරෝපණය කරන්නේ. ඒක නිකන් ඒගොල්ලන්ගේ විනෝදාංශය. ජාතික ආරක්ෂාව සලසන්න ඕනේ රටේ ආණ්ඩුව. තමන්ට ජාතික ආරක්ෂාව සපයන්න බෑ කියලා ඔප්පු කරලා පෙන්නපු ආණ්ඩුවක් මේක. ඒ හින්දා තමයි අහිංසක ජනතාව මේ තරම් විශාල ප්‍රමාණයක් මරුමුවටපත් උනේ. ඒකේ වගකීම ආණ්ඩුව බාරගන්නවා. මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ පැවති ශ්‍රමදානයක් අතරතුර එල්ල වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් කිහිප දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබා මිනුවන්ගොඩ රෝහලින් පිටව ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ ඊයේ උදෑසන පැවති ආරක්ෂක කමිටු රැස්වීමෙන් පසු ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවති ශ්‍රමදානයක් අතරතුරදී යාපත ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිසි මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා. මෙහිදී කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු 53 දෙනෙකු තුවාල ලැබුවා. බඹරුද දෙවරුද දන්නේ නැහැ. අම්මා කෙනෙක්ගේ ඔළුවාලයි එයා අපි පැත්තට ආවා. පිටණිය පැත්තට එනකොට ඇන්න ඔළුවට අද්දට කොළට හයක් අටක් විතර මට ඇන්න පුතාට අද්දෙනෙක් විතර ඇන්න. තුවල්ලෙපු පුද්ගලින් මිනුවන්ගොඩ සහ ගම්පහ රෝහල් වලට ඇතුළත් කෙරෙනු අතර ඉන් ප්‍රතිකාර ලබා පුද්ගලින් කිහිප දෙනෙකු මිනුවන්ගොඩ රෝහලින් පිටව ගොස් තිබෙනවා. තවමත් බරපතල තත්ත්වයේ පසුබිම තවත් පුද්ගලින් තිදෙනෙකු මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මානව හිමිකම් උල්ලංඝනය වන පරිදි ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ගිණුම් අවහිර කිරීමට එරෙහිව පියවර ගන්නා බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුවෙහි සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ප්‍රහාරයක් එල්ල වෙච්ච අවස්ථාවේදී මුලින්ම අක්‍රීය කරන ලැබුවේ සමාජ මාධ්‍ය දාලා. සමස්තයක් වශයෙන් රටවැසියාගේම බ්ලොක් කිරීම නෙමෙයි අපි කියන්නේ. ඔවුන් විසින් තෝරා ගන්නා පිරිසගේ ආණ්ඩුවට විවේචනය කරන්නා වූ පිරිසගේ සමාජ ජාලා වෙබ් අඩවිවල පවතිනා වූ ගිණුම් රිපෝට් කරලා ඒවා අක්‍රීය කිරීමේ ක්‍රමවේදයක් දියත් කළා දිනා. ශ්‍රී ලංකා ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් මේ රටේ ජනතාවට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ලබා දීලා දිනවා. මේ නිදහස අහිමි කරන්න රජයකට කිසිසේත් හැකියාවක් නැහැ. රජය මේ සඳහා උපයෝගී කරගන්නවා වෛරී ප්‍රකාශ කියන කාරණය. නමුත් අපි ඉතා පැහැදිලිව නීතිඥවරුන් විදියට කියන්න කැමතියි වෛරී ප්‍රකාශ කියන්නේ කිසියම් ජන කොටසක් අතර, කිසියම් ජන වර්ගයක් අතර, කිසියම් ආගම් කොටාශයක් අතර වෛරය වපුරන ප්‍රකාශන වලට විතරයි. එහෙම නැතුව යම් කිසි ආකාරයෙන් රජය, අගමැතිවරයා, ජනාධිපතිවරයා විවේචනය කිරීම වෛරී ප්‍රකාශයක් නෙමෙයි. ඕනම රටක පුරවැසියෙකුට පුරවැසියෙක් විදියට රජය, අගමැතිවරයා, ජනාධිපතිවරයා විවේචනය කිරීමේ අයිතිය ඒ රටේ පුරවැසියන්ට තිබිය යුතුයි. රජයට විරුද්ධව, ජනාධිපතිවරයාට විරුද්ධව ජනමතය යටගහන්න උත්සාහ කරනවා නම් ඊට එරෙහිව අපි පෙළගැහෙන ඒක නැවැත්වුවේ නැත්නම් අපි විශේෂ මානවහිමිකම් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණ හැමෝටත් යන්න බලාපොරොත්තු වෙනවා. දැන් රටකට අපවත් කිහිපයක් කෙටියෙන්. ප්‍රතිසංස්කරණය කළ මිරිසපිටියේ චෛත්‍යරාජ රන් වහන්සේගේ සම්බුද්ධ මන්දිරයේ සංඝ සතුකොට පූජා කිරීම අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරත්න මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් මිරිසපිටියේ චෛත්‍යරාජ රන් අභියසදී සිදු කෙරුණා. මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිබුල් කුඹුරේ විමලදම්ම අනුනාහිමියන්, කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තේපාණී ධම්මාලංකාර මහානාහිමියන්, අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ දියවඩන නිලමේ ප්‍රදීප් මිලංග දෑල මහතාද එක්ව සිටියා. මීගම්මු පොලිසියට ලද තොරතුරුකට අනුව මීගම්මු පන්සල මාර්ගයේ නිවසක් පරීක්ෂා කිරීමේදී කල්ලිකුත්තු රූපලාවන්‍ය ආලේපන තොගයක් මීගම්මු පොලිසිය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර මොහු කල්ලිකුත්තු රූපලාවන්‍ය ආලේපන නැවත අලුතින් ඇසුරුම් කර විකිණීම සිදුකරන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ. හල්තුම්මුල්ල නිදන්කල ප්‍රදේශයේ කැණීම් කටයුතු කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හල්තුම්මුල්ල පොලිසිය සමත් වී තිබෙනවා. පෞරාණික වටිනාකමකින් යුත් බිමක මෙම කැණීම් අඩි 12ක පමණ ගැඹුරකට සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එම ස්ථානයේ තිබී ගල් විදින යන්ත්‍රයක්, ඉල්ලන්කූරු, අලවංගු, යකඩ දම්වැල් සහ විදුලිය ලබා ගැනීම සඳහා උපයෝගී කරගත් වයර් ඇතුළු උපකරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශනය මාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.